අයිවන් නිදුක් නීරෝගිමත් යහපත් ජයග්‍රහහි කාල පරිච්චෙදය ප්‍රාථනා කරන ඔබ සියලු දෙනාටම ඉතින් ඔන්න ටිකක් කාලකට පස්සේ ඔන්න මාසයක් ගෙවෙද්දි අලුත් මාසයක් උදාවෙද්දි ඔබ බලාපොරොත්තු ඉන්නම ජෝතිෂ්‍යමය විග්‍රහයන් තුළ අලුත් මාසේ ඔබේ ලග්නයට කොහොමද දැනගන්න පොදු පලාපලකතනයක් දැනගන්න. ඉතින් ඒ අතර තුළ මේ මගේ ලග්න පලාපල් මම කියනදේ අහන්ඩ බලාපොරොත්තු ඔබ ගොඩක් දෙනෙක් ඉන්නවනති අන්න ඒ උදෙසා ඔන්න ඔබේ බලාපොරොත්තු සිද්ධ කරගන්න. ඔන්න වසරේ මාස අටක් සම්පූර්ණ ඉවරයි, අගෝස්තු මාසයත් ඉවරයි, ඔන්න නවවෙනි මාසේ සැප්තැම්බර් මාසේ උදා වෙන මේ සැප්තැම්බර් මාසේ ඔබේ ලග්නයට කොහොමද කතා කරමු අපි. සැප්තැම්බර් මාසේ විශේෂත්වයක් තියෙන ගොඩ දෙනෙක් මට මෙසේජ් කරලා තිබ්බ මේ දේශපාලන අනාවැ කියන්න නැද්ද කියලා. නෑ මෙහෙමයි, දේශපාලන අනාවැ කියන්න නොකියන්න හේතු කීපයක් තියෙනවා. මොකද මේ හැම දේශපාලන මතයක්ම නියෝජනය කරන මගේ බලාපොරොත්තු. ඉතින් අපේ රටේ පුරුද්දක් තියෙනවා, සාමාන්‍ය තමන් අකමැති කෙනෙක් දිනනවා, තමන් කැමති කෙනා පරදිනවා කිව්වම අර ඒක ඇත්ත නැත්ත නෙමෙයි අදාළ වෙන්නේ. ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයක් හෝ මොකක් හෝ කියන කෙනා ගැන බයිරයක් ඇති වෙන ඒ නිසා ඒක එක හේතුව. ඒ වගේම ඔය අනිත් එකනේ ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගේ නිවැරදිම උපන් කේන් සටහන් අවශ්‍ය ඕ නැතුව නිකන් අර අනාගණ්ඩ අනාවැක් කියන්න අවශ්‍ය නැහැ. එන එක නිසා අපි ඒ දේ ගැන නොසිතයි. මොකද හොඳින් තේරුම් ගන්න කවුරු පාලන ඔබ කවුබ හොඳ බලාපොරොත්තුයන් කවුරු පාලන දවත් 80%ක්ම ඔබේ ඉදිරිගමන දින ඔබේ ඇත. ඒක මතක තියාගන්න. මොකද අපේ රටේ ගොඩක් වරදින්න හේතු මේක. අපි නායකයෙක් පත් කරගත්ත කියලා 100%ක් කොහොම හෝ ඒ දේ ඉටු කරනතුරු බලා ඉඳීම නෙමෙයි. ඒ දේ ඔවුන්ට අපේ රට තුළ සහ මේ තුළ හැඩගැස්වීම 20%යි කරගත්තේ. අපේ ජීවිතයේ ඉතුරු සියල්ලම 80%ම තියෙන ඔබේ ඇත. ඒක නිසා කවුරු පාලනය ගත්තත් කමක් නැහැ. ඔබ ඔබේ ගමන යන්න. මොකද මොනතරම් අසාර්ථක කාල සීමා තුළ වුණත් මොනතරම් පීඩාකාරී කාල සීමා තුළ වුණත් හරි විදිහට ජීවිත දිනුම් මිනිස්සු ඕනතරම් ඉන්නවා. ඒක නිසා මේ කෙනෙක් හිතනවා නම් ඒ අසාර්ථක තමාගේ අසාර්ථක වීමට හේතුව වෙනත් අය කියලා එතන තමයි ඔබේ තියෙන ලොකුම ගැටලුව. කාගේවත් මතේ තමන්ගේ අසාර්ථකභාවය ගැන හිතලා වැඩක් නැහැ. මොකද අසාර්ථක තමන්නේ. දැන් ඔබ අසාර්ථක වුණා කියලා ඔබට ජීවිතේ වැටුණා කියලා ඔය කවුරුත් වෙනවද අනේ අපේ හින්දායි ඔබ අසාර්ථක උනේ ඒ නිසා මම දැන් උදව් කරන ඔබට ගොඩ යන්න කියලා එනවද? නැහැනේ. එහෙනම් අසාර්ථක උනොත් තමන්ට. එහෙනම් අසාර්ථක නොවි ඉන්නත් සාර්ථක වෙන්නත් සනීකරම අතේ තියෙන ඔබේ, වෙන කාගේවත් නෙමෙයි. අන්නේ දේ ඔළුවේ තියාගෙන ඔබ ඔබගේ ගමන යන කා එක්කවත් රණ්ඩු වෙන්න අමනාපෙන් මේ හිතවත් කම්පාවතේ මිනිසුත් එක්ක රණ්ඩු වෙන්න මේ දේශපාලකයන් නිසා ඔබ යන්න එපා. කාටවත් හානියක් නොවන පරිදි, කාටවත් කරදරයක් නොවන පරිදි ඔබ ඔබගේ දියුණුව පවත්වා ගන්න උත්සාහ කරන්න. හැකි හැම වෙලේම අන්නයට උදව්වක් කරන්න. ඒ දේ තුල ගමනක් යම්. ඉතින් අද වැඩසටහනට යොමු වුණොත් ඉතින් මේ අගෝස්තු මාසය ගෙවිලා සැප්තැම්බර් මාසය ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. විශේෂයෙන් මේ පලාපල කතනය තුළ දීර්ඝයි ටිකක්. ඒක මුලින්ම කියනවා ඔබට මේ දීර්ඝ වැඩන මට බැනින්න එපා. ඔබ මේ වැඩසටහන අහන්න නැතුව. මොකද මෙතන වැදගත්කම තියෙන්නේ මේ ලග්න පලාපල පමණක් නෙමෙයි කතාව. මොකද්ද වෙන්නේ, මේ මොනවා, මෙන්න මේ කාලේ අසුබයි, මේවා අසුබයි මෙහෙම කිය කිය අර ඔළුව වට්ටන්නවත් ඔබව යම්කිසි ඕනට සුබයි කියලා ඔබ ඉහිලින් තියනවා නේ මට අවශ්‍ය වෙන්නේ. අසුබ නම් කොතනද අසුබ? එහෙනම් ඒ අසුබ නැති කරගන්නේ කොහොමද? එහෙනම් ඒ වගේ කතා බහක් යන. ඒක නිසා ටිකක් දීර්ඝ වෙනවා. නිකන් ආවට ගියා නිකන් පලාපල කියලා තේරුමක් නැහැ. ඒ නිසා මේ ක්‍රමයට කැමති අය මේ වැඩසටහන අහන්න කියලා කියනවා. අනිත් අය තරහ වෙන්නේ නැතු ඔබ මේ වැඩසටහන අහන්න එපා. මොකද කාලය අපරාධ වෙනවා. ඉතින් තව දෙයක්, මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන්ම කරන්න වග බලාගන්න. ඒ දේ තුල තමයි මේ කතා කරන්නේ අපි. මේ සැප්තැම්බර් මාසේ කොහොමද කියන එකටත් වඩා මේ සැප්තැම්බර් මාසේ අතිශයින් සුබ මාසයක් කරගන්න කොහොමද? මොන අපල උපද්‍රවකාරී තත්ත්වයන් මොන අසුභකාරී තත්ත්වයන් තිබ්බ? දැන් මේ කේන්සටහන් තුළ මේ කාලය සීමත තමාල ලග්නට අසුභයි. හැබැයි ඒ අසුභයි කියලා ගැටලුවක් එන්නේ. මේ කියන විදිහට වැඩ කරොත් ඔබට කොච්චර අසුභ වුණත් සුබ මේ කරගන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිදු නිවැරදි අහලා ඒ කියන දේවල් තුළ ගත යුත් අරගෙන ජ්‍යොතිෂ්‍යම හැමදාම කියන ජ්‍යොතිෂය තුළත් ඕනට ඇබ්බැහි වෙලා ඉන්න හැම වෙලෙම දවස ගන්න පලාපලා හා ඒවා කිය කිය ඔළුව අවුල් කරගන්නවත් ඒකට උඩින් අත්ින් නෙමෙයි ඉන්න ඕනේ. මේ දේ තුළ ගත යුත්ත ගත්තා ඔබ ඔබගේ ජීවිතය ගෙනියච්චා. වැදගත් දේ ගත්තා. ඒ වගේ තමයි ඕනෑම දෙයක් ඕනට වඩා ඕනෙම නෑ. ඒක නිසා ඒ බුද්ධියෙන් කටයුතු කරන්න. මේ ජ්‍යොතිෂය ගැන බුද්ධියෙන් කටයුතු කරන අයට ඉතාමත් වටිනා දෙයක්. හැබැයි ඒ තුළ මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් කටයුතු කරන ඒ දේ තුළ ඕනට වඩා ඇබ්බැහි වෙනවනම් ඒක විනාශයට මුලක්. ඒක හොඳට මතක තියාගෙන අපි යන් අද වැඩසටහන්. රාශි චක්‍රයේ 12 වෙනි රාශිය, එහෙම නැත්නම් අවසාන රාශිය මීන ලග්නය. මීන ලග්නයේ මේ ආයුබන් මීන ලග්නයේ ලග්නාධිපති වෙන්නේ බ්‍රහස්පති ග්‍රහය. එහෙම නැත්නම් ගුරු ග්‍රහය. මේ වෙලාවේ ගුරු ග්‍රහය ඔබගේ තුන්වැන්න තුළ තැන්පත් වෙලායිද, වෘෂභ රාශියද තැන්පත් වෙලායිද තමයි මේ මාසය උදා වෙන්නේ. ඉතින් ඒත් එක්කම ඔබගේ ලග්න භාවය තුළ රාහුත්, ඒ වගේම හතරවැන්න තුළ කුජ ග්‍රහයත්, පස්වැන්න තුළ බුධ චන්ද සංයෝගයත්, තවත් පැත්තකින් හයවැන්නේ රවි ග්‍රහයත්, හත්වැන්නේ කේතු සිකුරු සංයෝගයත්, දොළොස්වැන්න තුළ ශනි ග්‍රහය වක්‍රවත් තැන්පත් වෙලා නැති. දොළොස්වැන්න පළමු වැන්න දෙවැන්න තුළ ශනි ග්‍රහය ගමන් කිරීම ඒ අදාළ ලග්න හිමියන්ට පොදුවේ
ලග්නේ රාෂ්ට්‍රකේ මුල් වසර දෙකම අරගෙන වෙනවා. ඒක අපි දන්න දෙයක්. මේක දැනගැනීම නිසා විතරයි බිය විය යුතු නැහැ. මොකද ඒ රාෂ්ට්‍රකේට අපි බය නැහැ. ඔබ දන්නවා අපි මේ වැඩසටහන අහන අය දන්නවා ඒ රාෂ්ට්‍රක තුළ ජීවිතේ අර අයහපත් පැති තියෙනවා. ඒ දේවල් නැති කරගන්න විදිහත් සුබ පැත්තක් තියෙනවා. ඒක මතු කරගන්න විදිහත් අපි කතා වෙලා තියෙනවා. එහෙම අලුතෙන් මේ වැඩසටහන අය කලබලෙන් ඉන්නවා. මේ වීඩියෝත් ඒ ගැන කතා කරන නිසා ඔය ඒ රාෂ්ට්‍රක සෙනසුරු ඒ රාෂ්ට්‍රක හෙනහුරාගේ ඔය කතන්දර වලට බය වෙන්න එපා. ඒවා මේ ව්‍යාපාරිකයෝ ඔබ බය කරන්න කරපුවා. ඒ නිසා ඒ දේවල් තුළ තියෙන හොඳ පැතිකඩ අරන් නරක පැතිකඩ අයින් කරගන්නට අපි කතා කරමු. ඉතින් මුලින්ම මේ මාසය තුළ විශේෂයෙන්ම ඔබගේ රැකී රක්ෂා ව්‍යාපාර ආදායම් ලැබීම් තත්ත්වයන් තුළ කොහොම වේවිද මේ මාසයේ මීන ලග්න හිමියන්ට? මෙහෙමයි, මීන ලග්න හිමියන්ට තමන්ගේ රැකියාව තුළ නැත්නම් ව්‍යාපාර තුළ නැත්නම් ජීවිකාව තුළ තමන් කරන ස්වයං රැකියාව තුළ තමන්ගේ ඕනෑම ආදායම් මාර්ගයක් තුළ කරන කටයුතු තුළ මෙතෙක් කිසි දිනක අත් නොවිදි වෙනස් විදිහේ අත්දැකීම් යම් කිසි ආකාර ජීවිතයට එකතු කරගන්න හැකියාව පවතිනවා. මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ නරක පැත්තද? නැහැ, මේ පැත්ත තුළ ඔබේ ජීවිතේ අත්දැකීම් එකතු වෙනවා. මේ කාලේ ඔබ නොකරපු දේවල් කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඉගෙනගත්ත නැති පැතිකඩවල ඉගෙන ගන්න ලැබෙනවා. ඒ වගේම තවත් පැත්තකින් ඔබ මීට කලින් ආශ්‍රය කළ නැති අලුත්ම හිතවත් පිරිසක් සමග කටයුතු කරන්න, සමහරකට අලුත් අය සමග ගනුදෙනු කරන්න, ඔවුන් සමග කටයුතු කරන්න, පිරිස් සමග කටයුතු කරන්න ඔබට මේ මාසය තුළ විශේෂ හැකියාවක් මේ සැප්තැම්බර් මාස තුළ ඔබට පවතිනවා මීන ලග්න හිමියනේ. ඒ නිසා මේ කාල පරිච්ඡේදය තුළ මීන ලග්න හිමියා තුළ යම් තාක් දුරට තමන් ගැන යම් කිසි ආකාරකින් පොඩි අභිමානයක් ඇති වෙන ආකාරය, මේ අභිමානය කියන එක අදහස් කරන්නේ මේ ඕනට ආඩම්බරා නිහතමානීව නැතිව හැසිරීම නෙවෙයි. ඔබ මේ කාලේ නිහතමානී හොඳ මත දැන ඔබ තුළ තියෙන ඔබට මේ කාලේ හොඳ නිහතමානී ගුණයක් තුළ කටයුතු කිරීම නිසාම තමයි ඒකට නිසි ගෞරවය ඔබට ලැබෙනවා. ඒ ඒ ඒ අභිමානී කියන අදහස් කරේ තමන් ගැන සතුටු නැයි ගොඩ දෙනෙක් තමන්ට ගෞරව කරනවා, තමන්ට අගය කරනවා, විටෙන් විට හිතා ගන්න බැරි විදිහේ ඔබව යම්කිසි ආකාරකින් ඉහළට ඔසවා තැබීම සිදු කරනවා. ওই දේවල් තුල රැකී රක්ෂා ව්‍යාපාර තුල වුණත් කුමන තත්ත්වයන් තුල ගත්තත් මේ කාල පරිච්ඡය තුල මීන ලග්න හිමියා තමන්ගේ යම්කිසි ආකාරයෙන් තමන් ගැන සතුටු වෙන කාල පරිච්ඡයක්. ඒ වගේම මේ කාලේ විශේෂයෙන්ම ඔබ ටිකක් හැබැයි ඔබ පදිංචි භූමියෙන් පිටතට ඔබේ පවුලෙන් ඈත් වෙලා කටයුතු කරන කාල පරිච්ඡේදය. ඒක මම ගිය මාසෙත් කිව්වනේ. මේ මාසය තුළ ඒ විශේෂයෙන් තමයි ඔබේ රැකියාව සඳහා, ඔබේ ව්‍යාපාර කටයුත්ත සඳහා, නැත්නම් ඔබේ අධ්‍යාපන කටයුත්ත සඳහා වේවා, නැත්නම් කුමන හෝ කාර්යයක් නිසා ටිකක් පදිංචි භූමියෙන් ඈත් වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඔබ හැබැයි ඒ දේ තුළ මම කිය ඔබේ ජීවිතයට යහපත ළඟා වෙනවා. ඒ වගේ මේ කාලේ ටිකක් පිනට දහමට ලැබිව කටයුතු කරන වෘත්ති ජීවිතය තුළ නතර හරි හම්බ කරන දේ තමාට කියලා ඒව ඔන්නට එක්ස්ප්‍රස් කරන්න බලාපොරොත්තු වෙන්න ඒ දේවල් සාමාන්‍ය පිනට දහමට දෙන්න අන්නෑ වෙනු වැය කරන්න පෙළඹෙන. හැබැයි ওই දේ තුළ දෙපැත්තක් තියෙනවා. මේ කාලේ අනවශ්‍ය වියදම් වැඩි. මේ කාලේ අතට මුදලක් එද්දී ඒක වියදම් කරන මාර්ග 7-8ක් හදා ගන්නවා. මේ කාලේ හැම වෙලේම සුකුරුත්තන් දේවල් වලට ඒව ගන්න කරන්න පෙළඹෙනවා. ඒ වගේම වියදම් තුල කිසිම සැලසුමක් නැහැ. ඒ නිසා ලැබෙනවා ලැබෙන දේවල් හැබැයි ඔබට මදි වෙන්න හේතුව අත්‍යවශ්‍ය වියදම් වලට වඩා තියෙන්නේ අනවශ්‍ය වියදම්. අන්න ඒ නිසා මේ කාලේ වියදම් මේකනේ කා ලැබෙද්දී එකපාර වියදම් කරන මේ දක්ෂතාවය ලැබෙන දේ තුල යම්කිසි එක්ස්ප්‍රස් කිරීමක් කරලා ඒ දේ තුල ආර්ථික මේ ස්ථාවරත්වය හදාගෙන අන්න වැය කරන්න. මොකද ජීවිතේ හැමදාම හම්බ කරන්නේ නෙමෙයි, ජීවිතේ හම්බ කරන්නේ වියදම් කරන්නේ. හැබැයි අර හම්බ කරන්නේ වියදම් කරන්නේ කියන දැනට යන්න නම් ඔබ ඉස්සලා මාර්ථක ස්ථාවරද දැන් ලැබෙන මේ පොඩි පොඩි දේවල් ටික ඔක්කොම වියදම් කරන එක නෙමෙයි. ඒ පොඩි පොඩි දේවලත් ප්‍රයෝගික කරන්නේ තව ටිකක් ඔබ ස්ථාවරත්වයෙන් හම්බ කරන එක. අන්න ඒ දේ හොඳට හිතේ තියන්න. මොකද හිතත් හොඳයි මේ කාලේ. ඉතින් ඒ දේ තුළ පොඩ්ඩක් ඔය ලැබෙන මුදල් වියදම් කරන පිනට දහමට යොමු වීම හොඳයි. නමුත් සීමාවක් තුළ කටයුතු කරන්න. නැත්නම් ඔබට යම් කිසි ආකාරකින් පොඩි ගැටලුවක් මතුවෙන දින අන්තිමට අවශ්‍ය මොහොතේ මුදල් නැහැ ඇති. ඔන්න ඔය තත්ත්වය ටිකක් තියෙනවා. ඉතින් මේ කාල සීමා තුළ ඒ ගැන හොඳ හිතින් කරන්න. හැබැයි පොඩ්ඩ බැරින්න බෑ කේන් තියනවා මේ කාලේ. ඒකෙන් දරියක් ප්‍රවේශම් ගැන විශේෂයෙන්ම කුජ මහ දසවල් අතුරු දසවල් ගෙවන මීන ලග්න හිමියෝ ඉන්නනම් මේ කාල සීමා තුළ අතුරු දසවල් ඉන්න පුළුවන්, විදසවල් ඉන්න පුළුවන්, කුමන සූක්ෂම දසාවක් හරි කමන්නේ කුජේ ගෙවනවනම් මේ සැප්තැම්බර් මාසය තුළ ඔබට මේ කාල සීමා තුළ ටික ඒ කාලේ පොඩ්ඩක් ප්‍රවේශම් ගැන කේන් තියනවා. පොඩ්ඩ බැරින්න බෑ. ඔන්න පොඩි දෙයක් කිව්ව ගාම හරි කේන්තියෙන් කතා කරනවා. වැරදුනත් ඒක අනිත් ඇත්ත එක තරහයි. තමන්ගේ වැරද්දකින් තමයි වැරදුනත් තරහයි. කේන් තියනවා. ඒ වගේම මේ ඉහළ පාල නැහැ, ඉහළම නිලධාරියන ජනාධිපතිව හම්බුණත් මේ වෙලාවේ
පොඩි හාම යාවුනොත් කේන් තියනවා. සමරක්කට සමහරු බලන් ඉන්න විදිහත් ඔබට කේන් තියන්න හේතුවක් වෙනවා. සමහරට ඔබ තේරුම් ගන්න වැරදි විදිහට ගොඩාකට ඔතම ගැටලු තියෙනවා. වැරදි තේරුම් ගැනීම තද බල ලෙස ඔන්න මේ කාලේ මීන ලග්නෙ මෙයා තුල දෙනදී මම කිව්වා වෘත්තිමේ තත්ත්වයන් තුල යහපතත්ව වෙනවා. ඒ දේ තුල ස්ථාන මාරුව ගන්න පුළුවන් විශේෂයෙන්ම. ඔන්න මේ කාලේ සීමා තුල තනතුරු ලාභ බලාපොරොත්තු වෙන විශේෂයි. විශේෂයෙන් මේ සැප්තැම්බර් මාසේ 22, 23, 24 තුල ප්‍රබල තනතුරු යෝගයක් මීන ලග්න හිමියා තුල ක්‍රියාත්මක වෙනවා මේ චන්දගුරු සංයෝගයත් එක්ක. ඉතින් ඒකත් එක්ක ඉතින් මේ තත්ත්වයන් තුල මීන ලග්න හිමියාට යහපත් තත්ත්වයක් මේ ගෙවෙන්නේ. ඉතින් මේ තත්ත්වය තුල උපරිම ප්‍රයෝජන ගන්න නම් අර ඉවසීමකනේ ඔබ අනිවාර්යයෙන්ම වග බලාගත යුතුයි. සහ අරමුණක් නැති වීහිදන් සැලසුමක් නැති කටයුතු වලින් පොඩ්ඩක් ඈත් වෙලා සැලසුම නිසි සැලසුමක් තුල කටයුතු කරලා අරමුණක් තුල කටයුතු දිනන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාලේ මම කිව්වා අධික ගමන් බිමන් යෙදෙන කාලේ වෘත්තීය තත්ත්වයන් තුල වුණත් අධික ගමන් බිමන් දුර ගමන් බිමන් කියන්නේ ටිකක් තමන් පදිංචි භූමියෙන් ඈත් වෙලා ඉන්න. විදේශ ගමන්, විදේශ සංචාර කෙටි සහ දීර්ඝ කාලින විදේශ සංචාර මේ කාලේ හොඳයි. ඔන්න කාලයක් තිස්සේ ඔය විදේශ ගත වෙන්න බලාපොරොත්තු ඉඳලා ඒවට කටයුතු කරන්නේ ඒවා ප්‍රමාද වෙමින් ප්‍රමාදයෙන් කල් යද්දී ආවන. ඔන්න මේ මාසේ 20 වෙනිදාන් පස්සේ ඒ தත්ත්වයේ උපරිම தත්ත්වයට කියන්නේ ඔබගේ ඉලක්කයට යම්කිසි ධනාත්මක භාවයක් අත්වන විදිහට ඒ කටයුතු වෙනස් වෙනවා. ඔබට යහපත තියෙන ඔබගේ ඉලක්කයට ළඟා වෙන්න හැකියාව තියෙනවා. ඒක විශේෂයෙන්ම තියෙනවා මේ මාසේ. මම කියන්නේ මේ දැන් ඔබ උත්සාහ කරපු සැනින් විදේශගත වෙන්න බෑනේ. මේ මාසෙම විදේශගත වෙන්න හැකියාව ලැබෙනවා. නමුත් මේ මාසය තුල ඔබ කරන ක්‍රියාව තුළ ඒ විදේශගත වීමේ ඔබේ අරමුණ සාක්ෂාත් කරගන්න නිසි වැඩපිළියෙල මූලික අඩිතාලම මාර්ගය විවර වෙන කාලයක්. ඉතින් ඉස්සෙල්ලා ඔන්න මේ කාල සීම තුළ මීන ලග්න හිමියන්ට අන්න ඔබ විදේශ ගත වෙන බලාපොරොත්තු වෙන ඊට උත්සාහ කරන්න නිසිලසේ කටයුතු කිරීම තුළ ඔබට සාර්ථක වෙන්න හැකියාව පවා දෙනවා. ඒ වගේම මේ කාල සීම තුළ එක පැත්තකින් ඔය පොඩි ළමෙක් වගේ හැසිරෙන්නේ ටිකක් මෙහෙමයි. අනිත් අයට ඇහුම්කන් දෙන්නේ පොඩි අකීකරුකමක් තියෙනවා. කවුරු කින දෙන්නේ මේ Tamanට හරිය කින දෙදේ කරලා ඒ දේ තුළ පසුව ඒ දේ තුළ සමහරට සාර්ථකකමක් හම්බ වෙනවා ඔබ කරන දේ තුළ. අසාර්ථක වෙන්නත් පුළුවන්. හැබැයි අන්තිමට ඔබ පසු වෙන හේතු අර අර එපා කිව්වනේ. ඒ කිව්ව දේ මම කළානේ. දෙයක හරි ගියේ එකේ සතුරු විඳිනවට වඩා ඒ එපා කියපු දේ කරපු එකෙන් ඔබ දුක් වෙනවා. බැරියලත් ඒක අසාර්ථක වුණොත් අන්න ඒක ගොඩක් හිතනවා ඔබ. අන්න මේ තත්ත්වයන් තුළ ටිකක් ඔබ සංවේදීතාවය තුළ කටයුතු කරනවා. අර ඉක්මන් කිපීම තුළත් ඒක ඇදෙනවා. ඉක්මනින් කිපෙනවා, රණ්ඩු කරනවා, කෑ ගහනවා, ඊටම තදබල ලෙස අර ආවේගශීලීව හැසිරෙනවා. හැබැයි ටික වෙලාවක් යද්දී අන්න ඔබ කරපු දේ තුළ වැරද්ද ඔබේ නොවෙන්න පුළුවන්. සමහරට ඔබේ වෙන්නත් පුළුවන්, ඔබේ නොවෙන්නත් පුළුවන්. හැබැයි කාගේ වැරද්ද වුණත් ඔබ තුළ තද පසුතැවීමක් ඇති වෙන කාල සීමාව. මේ කාලේ මේ ස්ථාවර සිතුවිලි තුළ කල් ගෙවන්න අමාරුයි මීන ලග්න හිමියන්ට. ඒකට හේතු කාරණා කීපයක් තියෙනවා. මේ රාහු ග්‍රහය ගැසිරීම, ගුරු ග්‍රහය ගැසිරීම, ඒ මැදට කුජ ග්‍රහය ගැසිරීම මේ කාල සීමාව තුළ ඒ වගේ මේ රාශක තත්ත්වයක් යන දුරට ක්‍රියාත්මක වෙනවා. ඒ දේන් තුළ ඔබට මේ කාලේ ස්ථාවර සිතුවිලි නැහැ. තියෙන චංචල සිතුවිලි. අනේ චංචල සිතුවිලි තුළ ගන්නා තීන්දුව తీරණය තුළ ඒවා සාක්ෂාත් වුණ නැතත් ඔබට පසුතැවීමක් ඇති වෙන චුරිචුරි පසුතැවීමක් ඇති වෙන කාරණා එල්ල වෙනවා. ඒ නිසා පොඩ්ඩක් මේ කාලේ තීන්දුව తీන්න ගත්තේ පොඩ්ඩක් බුද්ධිමත් හිතන්න. මොකද හරිය කලබලකාරී මේ කාලේ. විශේෂයෙන් මොකද මේ කෙටියෙන් හිතන්නේ. දුරදිග හිතන්නේ. ඒ තත්ත්වයන් තුළ විශේෂයෙන්ම මේ අධ්‍යාපනයේ තීන්දුව తీන්න ගන්නවා. මේ කාලේ රැකී රක්ෂා පිළිබඳ තීන්දුව తీන්න ගන්නවා. චුට්ටක් සැලකීමත් එන්නේ සමහරක් වෙලාවට අර ශනියෙන් ඇති වෙන කෝපේ හින්දා රැකියාව දමලා ගහලා යනවා. මේ උදේ යනවා හොඳට වැට ගිහිල්ලා එකපාරම දවල් ගෙදර එනවා රැකියාවෙන් අස්සෙලා අස්සෙම ලිපියත් බාර දීලා. අන්න ඒ වගේ ඉක්මන් කාර්යය දින දින්නම් ගන්න යන්න එපා. එහෙම වුණොත් රැකියාවක් ඔබට නැවත ළඟාවගෙන තුරු ඔබට ආර්ථික මෙතත්වෙන් අර යහපතක් ඇති වෙන කාල සීමා තුළ ඔබ ඒක අහිමි කරගන්නවා. මේක නිසා හැම මෙහෙමයි මේ ග්‍රහ පීඨීම් එක 100%ක් කිසිම කෙනෙකුට සුබත් නැහැ, කිසිම කෙනෙකුට අසුබත් නැහැ. නොකර මම හැමදාම කියන්නේ එහෙනම් මේ කාලේ ඔබට ආර්ථික මෙතත්ෙන් දොර රැකියාවතුල හරියට කටයුතු කරන්න යද්දී සාර්ථකත් ඒ කටයුතු කරන්න තියෙන සහාය ලැබෙන කාලය. හැබැයි ඒකට පොඩි අර ෂණික ආවේගය, ඉක්මන් කීය, කේන්තිය, ඒ වගේම ටිකක් හිතුවක්කාරී තීන්දුව తీන ගැනීමත් එක පැත්තෙන් එන නිසා වෙයි. අන්න ඒ දේ තුල ඔබ එක පැත්තක් වෙනස් කරගන්න වෙනවා. එහෙනම් එක්කෝ ඔබ ඉක්මන් තීන්දුව తీරන නොහිතා තීන්දුව తీරන ගන්න ආවේගශීලීත්වයෙන් පාලනය කරගත්තදී, නැත්නම් මේ ලාවේ ඔබට ලැබෙන දියුණුව ඔබ අතහැරියොත්, එහෙනම් ඔබ තෝරා ගන්න ඕනේ දියුණුවනේ. එහෙනම් ඔබ අතහරින්න ඕනේ ඔබ තුළ තියෙන ඉක්මන් කාර්යත්වය සහ අර හදිසි තීන්දුව తీරන ගැනීම. ඒක නිසා මේ ලාවේ කලබලෙන් තීන්දුව తీරන ගන්න එපා. මම මේක පොඩ්ඩක් දිගට කිව්වා. ඒකට ඔබට සමහර කේන්ති යනද කාලය යනවා කියලා නෑ. මේ දිගට කියන්නේ හේතුව මොකද? මේක ඔබේ ඔළුවට වදිනවා. ඒතර මේ වගේ අවස්ථාවක් එද්දී පොඩ්ඩක් හරි ගැස්සීමකින් මං කියපු දේ ඔබට මතක් වුණොත් ඔබේ දෙන් නොවෙන්න වග බලා ගැනීම. අනේ ඒකයි වී යුත්තේ. මට බැනට කමක් නැහැ. මොකද ඔබට විනාඩි 10ක් වැඩිපුර වැය විනාඩි 2කට වඩා ඔබේ ජීවිතේ හැරෙන්න බැරි පාඩුවක් සිද්ධෙන්න පුළුවන්. අනේ ඒක වළක්වන්නයි මට ඕනේ. ඒ නිසා ඔබ ඒක හොඳ තරයේ හිතේ තබාගෙන මේ කාල සීමා තුළ මේ මාසය විශේෂයෙන් සැප්තැම්බර් මාසයත් ඔක්තෝබර් මාසයේ 20 කාල සීමා තුළත් ඔබ මේ තත්ත්වයන් තුළ ප්‍රවේශම රැකියාව තුළ
ඔබ ඉවසීමෙන් කටයුතු කරන්න අනිත් අයට ඇහුම්කන් දෙන්න ඒ දේ තුළ ගත යුත්ත ගන්න සියල්ල ඇහුම්කන් දෙන්න කියන එක කොහෙත්ම අදහස් කරන්නේ ඔවුන් කියන හැමදේම කරන්න කියලා. එහෙම කරන්නත් එපා. එහෙමනොත් ඉවරයි. ඔවුන්ගෙන් ගත යුත්ත ගත්තා, හරි මේ ටික, හරි මේ ටික ගත්තා, ඔබෙනුත් දෙයක් එකතු කරා, වෙනස් දෙයක් කරා, ඉදිරියට ගියා. එහෙනම් මේ කාලේ උදව් ලැබෙනවා. මේ කාලේ තමන්ට විශේෂයෙන්ම එකට වැඩ කරන හිත විතුරුන්ගේ සහෝදර සහෝදරියන්ගේ වෙන්න පුළුවන්, ගොඩක් එකට වැඩ කරන නිලධාරීන්ගේ මේ කාලේ හොඳ යම්කිසි ආකාරයකින් උදව්පදව ලැබෙනවා. ඒ උදව්පද හොඳට අරගෙන ඒ දේ තුළ ඔබ අරමුණට යන්න, ඔවුන්වත් ඒ දේ තුළ තබාගෙන ඔබ ඉදිරියට යන්න. අන්න එතකොට ඔබගේ ගමන ඉතා පැහැදිලි. ඒ රාශක නිසා සැහැන පසුතැවීම් මොළුවේ තියෙන්න ඇති. හැබැයි මේ කාලේ ඒ දේවල් තුළ අමුතු සැහැල්ලුවක් දැනෙනවා. යම්කිසි ප්‍රශ්න ගැටලු තියෙන්න ඇති. රැකියාව තුළ වුණත් එපා වීම් තියෙන්න ඇති. බලාපොරොත්තු තරම් ආදායම් තත්ත්වෙන් නොලැබෙන්න ඇති පහුගිය කාල සීමා තුළ. හැබැයි මෙන්න මේ මාසයත් ඉදිරි කාල තුළ ඒ දේවල් තුළ එහෙම තිබ්බත් ඔබ ඒව ලොකුවට හිතන්නේ නැතිව හෝ ඔබේ මනසර යම්කිසි සැහැල්ලුවක් නැත්නම් ඒ ප්‍රශ්න විසඳෙන්න පුළුවන්. අන්න ඒක නිසා මේ තත්ත්වයන් තුළ ටික යම්කිසි මනසර සැහැල්ලුභාවයක් මේ ගුරු හිමි මීන ලග්න හිමියන්ට මේ මාසය තුළත් ඉදිරි කාල සීමා තුළත් පවතිනවා. ඉතින් මේ කාලය පොඩි හැරවුම් ලක්ෂයක්. එකයි මම මේ පොඩ්ඩක් තවත් කියන්නේ. මොකද මේ සෙනසුරුගේ වක්‍රභාවයත් එක්ක ගමන් කරන කාලපදයේ නොවැම්බර් 15 දක්වා කාලෙම ඔබ මේ වීඩියෝ ඇහවන අහන්න ඇති. ඒ දේ තුළ සුවිශේෂී දෙයක් ඔබට කරන්න, ඔබේ සුවිශේෂී ආරම්භයක් ගන්න ජීවිතයට යම්කිසි ඒ දේ තුළ ඉක්මන් ස්ථාවරත්වයක් සකසා ගන්න හොඳ කාලය. එහෙනම් නොවැම්බර් 15 දක්වාම ඔබට කාලය තියෙනවා මහන්සි වෙලා නිසි සැරසුමක් එක වැඩ කරලා කොහොමර ජීවිතේ ස්ථාවර කරගන්න. එතකොට ඉදිරියව අසර 7ක් නෙමෙයි 10ක් නෙමෙයි 15ක් ඔබට ඒ රසක තිබ්බත් ඔබ වැටෙන්නේ. එහෙනම් ඔබ මේ කාල සීමාව තුළ උපරිමෙන් ප්‍රයෝජන ඔබට අවස්ථාවක් හම්බෙලා දෙනවා. ඔන්න දැන් මම වසර ගානක් තිස්සේ මේ සෙනසුරු මාරුවට කලින් 2020 කලින් කිව්වා නෝනේ ඒ රස එකක් එනවා ලෑස්ති වෙන්න, ඔබ ඒ දේවල් තුළ හොඳ ස්ථාවරයක් හදන්න, ඒවට මූණ දෙන්න ඔබට පුළුවන්. එතකොට කඩාවැටීමක් තද බල වෙන්නේ නැහැ කියලා. ඔන්න ඔබට තව පොඩි කාලයක් අවස්ථාවක් ඒ අතරතුර ඇවිල්ලා දෙනවා. එහෙනම් මේ කාලේ ඇති ඔබට ඒදී ස්ථාවරය හදාගන්න නිසා මෙලැ පුළුවන් තරම්. හැබැයි මේ ණය වෙලා ඉක්මන් කාර්යතර ලොකු දේවල් එකපාර කරන්න කියලා එහෙම නෙමෙයි. පීවරෙන් පීවර අත්දැකීම් ලැබමින් ගමනක් තියෙන. ඒ නිසා හොඳ ආරම්භයක් ගන්නකො මේ කාල සීමා තුළ. ඒ දේ තුළ ඔබ ටික ටික යන ඉදිරියට වැටෙන්නේ නැහැ. නැත්නම් එකපාර ලොකුවට ණය වෙලා මුදල් යොදවලා ඔබ වැඩක් ආරම්භ කරලා අන්තිමට ඔබට බිම් මට්ටමේ අත්දැකීම් නැ වැටෙනවා. එහෙනම් බිම් මට්ටමේ දැන් උඩට යද්දි තමයි මේ කාල සීමා තුළ මේ රසක ඇතුළේ තියෙන කට්ට කන්න මේකයි. මානසික පීඩාකාරී චිත්ත පීඩාකාරී තත්ත්වයන් එක්ක හැමසි අවිවේකීත්වයක් තුළ කට්ට කන්න. ඒ කට්ට කෑම තුළ ජීවිතේ ඉන්න අත්දැකීම්. එහෙනම් මේ වෙලාවේ එන්න එහෙම අරමුණක් එක්ක වැඩට යන්න, වැඩක් කරන්න ඔබට සාර්ථකගෙන පුළුවන්. රැකිරක්ෂා තුළ වුණත් එහෙමයි. රැකිරක්ෂා තුළ හැබැයි මේ කාලේ පොඩක් ප්‍රවේශම් කරන රැකිරක්ෂා අහිමි කරගන්න, ඒව අහිමි වීම සිදු වෙන්න, ස්ථාන මාරු ලබන්න හේතු කාරණා දෙන. හැබැයි ඒක වාසී හෝ අවාසී පැත්තට තීරණය වෙන්නේ ඔබේ තත්ත්වය තුළ. සමහරට ස්ථාන මාරුව ඔබ බලාපොරොත්තු වෙච්චයක් වෙන්න පුළුවන්. සමහරු බලාපොරොත්තු නොවෙච්ච එකක් වෙන්න පුළුවන්. කුමනෝ තත්ත්වයන් තුළ මේ වෙලාවේ රැකියාව වෙනස සිදු වෙනවා. එහෙනම් ඒක හොඳ දෙයක් කරගැනීමට තියෙන්නේ ඔබේ අතේ. අන්න ග්‍රහ පීඨීම් තුළ මාරුවක් තියෙන ස්ථානද ඔබ ඒක බුද්ධිමත්ත කඩකලක ඔබ යහපත් ලෙස ඔබට සලකා ගන්න. සමහර ස්ථාන මාරුවක නිදහස් කරන්නේ රැකියා ස්ථානයේ මාරුව තර නෙමෙයි, රැකියාව තුළ ඔබ වැඩ කරන තැන වෙනස් වෙන පුළුවන්. සමහර ඔබට ප්‍රමෝෂන් එකක් හම්බිලා ඔබ වෙන මේසකට පුටුවකට මාරු වෙනවා, නැත්නම් වෙන කාමරයකට මාරු වෙනවා. ඒකත් ඇත්තටම ගත්තොත් අපිට සරල ලෙස සලකන්න පුළුවන් ස්ථාන මාරුවක් කියලා. අන්න ඒක නිසා තනතුර මාරුවක්නේ. අන්න ඒ වගේ දෙයක් නම් ඔබ තවත් යහපත්නේ. අන්න ඒක නිසා ඔන්න ඔය ඕනෑම දෙයකට මූණ දෙන්න, ඒ දේ තුළ ධනාත්මක විදිහ ප්‍රතිඵල ලබන්න ඔබ මනස පුළුවන් තරම් මේකල සැහැල්ලුන් තබාගත්තොත් මේකල යම් තාක්තුර මනස සැහැල්ලුයි. තවත් මේ වීඩියෝ අසරගෙන පිළියම් පිළිවෙත් තුළ තමන්ට හැකියාව පරිදි කරලා තවත් මනස සැහැල්ලු කරන්න. එතකොට ඔබ නිවැරදි තීන්දු తీන පමණක් ගනිවි. අර කියපු සුළු தත්ත්වය ඔබ නිතර ඉක්මන් තීන්දු తీන ගනිවි, ආවේගශීලීත්වය කලබලෙන් කඩතු කරම හිතුවක්කාරීත්වය ඔබ තුළින් නැති වෙලා ඔබ තුළ මනා සංයමයක් ඇති වේවි. ඔබ එතකොට සකසුරුවම් නියම විදිහට වැඩ කරලා ජීවිතය ජය ගනිමින්. එහෙනම් මීන ලග්න හිමියන්ට හොඳටම හොඳ කාලයක් තියෙන මේ කාලේ උපරිමෙන් ප්‍රයෝජන ගන්න වග බලන පොඩි පොඩි අඩුපාඩුකම් වලින් ප්‍රශ්න ඇති කරගන්න නැතුව. ඉතින් ඒ වගේම මේ කාලේ සීමා තුළ මේ පෞද්ගලික කුටුම්බ ජීවිතය ගත්තාම පෞද්ගලික කුටුම්බ ජීවිතය තුළ අර මේ කාලේ ඔබට ගොඩාක් දුරට ඔබගේ පවුලේ ලැබිව කටයුතු කරන කාලය. මේ වෙලාවේ මම කිව්වා ඔබට සහෝදර සහෝදරයන් උදව් උපකාර ආදරය රැකවරණ ලැබෙනවා. දෙමාපියන්ගිනුත් එහෙමයි. ඔබ ගැන ටිකක් වද වෙන. හැබැයි ඔබ ඔවුන්ගෙන් පොඩක් ඈත් වෙලා ඉන්නවා කියන මේ ඈත් වීම තුළත් ගොඩාක් දුරට ඔබට තියෙන්නේ යම් තාක් දුරට ආදරය වැඩිවීමක් සහ ඔබ ගැන හොයා බැලීමක්, කියාරින් වැඩිවීමක්. ඒ දේ තුළ ඔබටත් මේ කාලේ ඔවුන් ගැන දැනෙනවා. ඒ දැනීම විතරක් මදි. ඔවුන්ට යම් තාක් දුරට අර ඔවුන් ඔබට කරන උදව්වත් එක්කම අර පුළුවන් තරම් බැඳීම තර කරගන්න. අර මොකද වචනේ හා මෙහා වීම මෙතනට බලපානනේ. පොඩ්ඩ බැරෙන්න බෑ කේන්ති ගැනීම. අන්න ඒ නිසා කේන්ති ගන්න නැතුව ඔවුන් එක සංයමෙන් කටයුතු කරන වගේ බලාගන්න. මේ කාල සීමා තුළ තව ප්‍රවේශම් වෙන්න කාරණාවක් තියෙනවා. මේ කාලේ රැකිරක්ෂා කටයුතු තුළ වෙන්න පුළුවන්. මේ කාලේ මොකක් හෝ තත්ත්වයක් තුළ ඔබට මුණ ගැහෙනවා. මේ කාලේ ටිකක් වැඩිපුර විරුද්ධ ලිංගිකයන් එක කටයුතු කරන්න ලැබෙන කාලය. මේ කාලේ
ඔබට යම් කිසි වැරදි දේවල්ට පොළඹව ගන්න අන්න විරුද්ධ පාර්ශ්වය විරුද්ධ පාර්ශ්ව ගැන මේ විරුද්ධ පක්ෂ මේ ජනරල් මැතිවරණ ඇත්තේදී ඡන්ද කරන අය නෙමෙයි මේ විරුද්ධ ලිංගික පාර්ශ්ව ඔබ යම් කිසි ආකාරයකින් පිරිමි පාර්ශ්වය කෙනෙක් කාන්තා පාර්ශ්වය කෙනෙක් පිරිමි පාර්ශ්වය විශේෂ වශයෙන්ම ඔබ වැරදි දේවල්ට පොළඹව ගන්න වෙනවා විශේෂයෙන්ම මේ තමාට වඩා ටිකක් වයසින් වැඩි අය සමග ඇසුරුකම් පවතන ඔවුන් සම ඔවුන් ඒ අතුල ඔබව වැරදි දේවල්ට පොළඹව ගන්න උත්සාහ කරන මේ වෙලාවේ ඔබට යම්කිසි ආකාරයකින් පගාව දීලා ඔබ යම්කිසි එහෙමෙන් චාටු බස් කියලා ඔන්න ඔය වගේ දේවල්ට පොළඹව ගන්න පෙළඹෙනවා. ඒක මේ විවාහක උනත් අවිවාහක උනත් දෙගොල්ලන්නම් බලපානවා. ඒ නිසා ඒ බැඳීම් තුළ අර අවිවාහකයට බැඳීමක් ඇති වෙන එක හොඳයි නේ කියලා සමහරු කියනවා. නෑ මේ බැඳීම අවිවාහකයටත් හොඳයි ඒව නෙමෙයි. මොකද මේවා මේ ජීවිත කාලය ඉදිරියට යන්න එකට යන්න ගමනක් නෙමෙයි. මේ දේවල් මේ తాවකාලික යම්කිසි අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා තියෙන බැඳීම්. ඒවා අවිවාහකයට ආවොත් ඒ දේවල් තුළ ඔවුනුත් පරිස්සම් වෙන විශේෂම විවාහකය. මොකද ඔබේ පෞද්ගලිකතර ගැටලු ඇති වෙන්න සමහරක් වෙලාවට ඔබට ඉදිරියේදී ලොකු ගැටලුවක් මතු කරන්න පුළුවන් ඉදි සම්බන්ධතා ඇති වෙන ඊටකට පවතනවා. ඒ නිසා මීන ලග්න හිමියෝ මේ කාල සීමා තුළ අතිශයම ප්‍රවේශංකාරීව කටයුතු කරන මුණ ගැහෙන අයත් එක්ක එකට වැඩ කරන අයත් එක්ක මේ කාලේ වැඩි වශයෙන් පිරිස් එක්ක වැඩ කරන්න වෙනවා. දැන් පහුගිය කාල සීමා තුළ පොඩ්ඩක් තැනකට කොටු වෙලා හිටු මීන ලග්න හිමියෝ පොඩ්ඩක් මේ කාලේ සමාජයට විවර වෙන කාල සීමා. ඒ දේ තුළ නොයෙකුත් විදිහ එක එක විදිහින් පුද්ගලින් එක එක ගතිග ලක්ෂණ දෙන එක එක විදිහ පුද්ගලින් එක ඇසුරුකම් කරන්න වෙනවා. එනේ විවිධත්වය තුළ එක එක්කෙනාගේ තත්ත්වයන් තුළ ඔබට මේ වෙලාවේ ඇති වෙන බැඳීම් පොඩ්ඩක් ප්‍රවේශමින් හැමෝත් එක්කම හොඳට සහයෝගයෙන් වැඩ කරන්න. හැබැයි එතනින් එහා දුරදිග ගිය බැඳීම් ඇති කරගන්න එතරම්ම යහපත් කාල සීමාවක් නැමේ. ඒ නිසා තියා ප්‍රවේශමින් කටයුතු කරන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ආදර සම්බන්ධතා පවතින ආදර සම්බන්ධතා තුලත් එතරම්ම පැවැත්මක් නැති තත්ත්වයක් තියෙන. හැබැයි ඊටත් වඩා ඒ ආදර සම්බන්ධතා තුළ ඔබට යම්කිසි ආකාරයකින් බොරු කරන්න සිද්ධ වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. අන්න ඒක නිසාවෙම ඔය හැමදේම එකට ගැළපෙන නිසාවෙම පුළුවන් තරම් මේ කාලේ ප්‍රවේශංකාරී වෙන අලුතෙන් ඇතින බැඳීම් පරණ බැඳීම් පවත්වන්න උත්සාහ කරන්න. ඒ බැඳීම් තුළ වටිනාකමක් තවාගෙන ඒ ආදරය තුළ කටයුතු කරන්න. ඉක්මන් කේන්ති අරන් ඒ අනිත් කෙනාගේ නිදහස රබාද කරනට ඔවුන්ට ඔවුන් එක කෝප වෙලා ඔවුන්ට යම්කිසි ආර දෝෂාරෝපණ කරන්නත් නිතර බයින්න කරන්නවත් ඇති යන්න එපා. පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කරන බැඳීම් තුළ ඒතොර ඒ බැඳීම් ආරක්ෂා කරගන්න පුළුවන්. හැබැයි අර අලුත් බැඳීම් තුළ ප්‍රවේශංකාරීව කටයුතු කරන වග බලා ගන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ ගත්තාම විශේෂයෙන් මේ අධ්‍යාපන කටයුතු සඳහා ඔන්න අධ්‍යාපනික වශයෙන් හොඳ කාලයක්. අලුත් දේවල් ඉගෙන ගන්න හොඳ කාලයක්. අලුතෙන් ඔන්න උපාධියක් කරන්න හොඳම කාලයක්. පාසල් අධ්‍යාපන හදන අයටත් අලුත්තරත් විෂයන් ගැන හිතන්න විශේෂයෙන් භාෂා දැනුම වර්ධනය කරගන්න. ඔය ඉංග්‍රීසි විතරක් නෙමෙයි ඕනෑම භාෂාවක් මේ කාලේ භාෂාවල් ඉගෙන ගන්න හැකියාව ඒක වයස් සීමාවක් නෑ. සාමාන්‍යයෙන් බහ තෝරන්න පුළුවන් කෙනාගේ ඉඳලා වැඩිමහලු කෙනා දක්වාම මේ කාලේ විවිධ භාෂා හැදෑරීම ඒ දේවල් තුළ යම්කිසි චතුරත්වයක් අත් කර ගැනීම ඒ දේවල් තුළ ඔබේ ජීවිතයේ ඉදිරි ගමනට ඒ දේවල් තුළ ඒවා සම්බන්ධ කරමින් දියුණු කරා යන්න හොඳ හැකියාවක් තියෙන නිසා මේ කාලේ ඔබ ඉගෙන ගන්න ඕනෑම දෙයක් තුළ ඒ දේවල් ඔබට හොඳ අරමුණක් එක ගමනක් යන ඒ දේවල් තුළ ඔබගේ ජීවිකාව සාක්ෂාත් කරන්න ඒ වගේම රැකියා කරන ස්ථාන තුළ උසස්සීම් ලබන්න විදේශගත වෙන්න ඔබගේ ඉදිරි අනාගතය උදෙසා යම් තාක් දෙයට වෘත්තීය මෙතත්වයන්ට යහපතක් වෙන විදිය දේවල් ඉගෙන ගන්න හොඳ කාලයක්. ඒ නිසා වෙන මේ කාලය තුළ ඒ දෙයක් ආරම්භ කරන්න උත්සාහ කරන්න. අන්න ඒ දේවල් තුළ ඔබට සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. ඉතින් මේ කටයුතු තුළ ඔහොම තමයි හැසිරෙන. ඉතින් එකට වැඩ කරා යද්දී පොඩි පොඩි ගැටලු මතු වෙනවා අධ්‍යාපනය කරන තැන්වලත් එහෙමයි. විශේෂයෙන් සෞඛ්‍ය සම්බන්ධ කාරණා ගැන කතා කරලා සෞඛ්‍යමය වශයෙන් පොඩ්ඩක් මේ කාල සීමාව තුළ ඔබට ඔය දැන් දේශගුණික වෙනස්කම් කාලගුණික වෙනස්කම් නිසා පොඩ්ඩක් ඒ පරිසරයට හැඩගැසීම නොහැකි වීම නිසා ඒ ටිකක් අසනීපකාරී තත්ත්වයන් නැති වෙන්න ඔය සෙම්කෝප වීම ඇති වෙන්න නැත්නම් යම් තාදුරට ඔය උණ ගැනීම හිසේරුදා වගේ දේවල් ඇති වෙන ඊටකට පවතිනවා. තවත් පැත්තකින් ඔබ හොඳට ප්‍රවේශම් වේතු කාරණාවක් තියෙනවා. හොඳින් මතක තබා ගන්න මේ කාලේ අනතුරු සිදුවීම ඊටකට පවතිනද ඔය යාන වාහන වල යද්දී ඔය ඔබ අනතුරුදායක දේවල් කරද්දී විශේෂයෙන් මේ කාල සීමාවතල ඔය ගංගවල් වල මුහුද වල නාන්න යන්න එපා නොදන්නා තැන්වල ඔය විනෝද ගමන් බිමනුත් මේ කාලේ යෙදෙනවනේ මං කියන්නේ මේ ගමන් බිම යන කාල පරිච්ඡේදයක් කියලා. අනේ දේවල් නොදන්නා තැන්වල පොඩි පොඩි ඔය විනෝද වෙන්න ගිහිල්ලා ඒ කටයුතු වෙන තුල එන්න වීඩියෝ කඩපාතුන එක සපෝට් සැලකිලිමත් වෙන. අනිත් පැත්තෙන් ඔබ මේ කාල සීමාවතල ඔබගේ අක්මාව සම්බන්ධයෙන් පොඩ්ඩක් සැලකිලිමත් වෙන අක්මාව සම්බන්ධ රෝගී තත්ත්වයන් විශේෂයෙන්ම ඔය කොලෙස්ටරෝල් තත්ත්වයන් ඉහළ යෑම වගේ බලාපොරොත්තු විය හැකි. එසා බය වෙන්න එපා. සෞඛ්‍ය ගැන හැබැයි සැලකිලිමත් විධිමත් බය නොවි මේවා මේ මනසින් වටතර නෙමෙයි ඔබ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. ඒ ගැන එහෙම නොවෙන්න වගේ බලාගන්න. මේ කාලේ මූල්‍ය ආරම්භය කියමුකෝ නිදන්ගත රෝගයක ඔබ මේ කාලේ ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙලා මේ වෙලාවේ වෛද්‍ය උපදෙස් මත පරීක්ෂණ කළේ දේ හොයාගත්තොත් මූලික අවදි දෙක විසඳ ගන්න පුළුවන් සුව කර ගන්න පුළුවන්. එතකොට දීර්ඝකාලීන ඔබව ඒ දේ තුළ තලාපෙලන්න ඒ දේ තුළ ඔබට යම් තාක් දුරට පීඩා විඳින්න තියෙන දේ ඔබට වළක්වා ගන්න පුළුවන්. ඒකයි වී යුත්තේ. ඒ නිසා කලබල වෙන්නේ මේ දේවල් කියන්නේ බය කරන්නේ මේ දේවල් කියන්නේ
ඔබ ජීවිතේ මේ දේවල් දැනගෙන ඒ දේවල් වෙනස් කරගන්න. කලින් දැනගත්තා වෙනස් කරන්න පුළුවන්. විදේශගතලා ඉන්න අයයි මේක අපිට කියන්නේ නැද්ද කියලා මේ කියපු හැම කාරණා ඔබටත් එමය. ලෝකෙ කොහේ හිටියත් මේ හැමදේම බලපානවා. ඒක නිසා අර එතන ඔබටත් තියෙන ෂණික කෝපය, ඉක්මන්කාරීත්වය, හදිස්සිය කලබලය නැති කරගෙන හිතුවක්කාරී බව නැති කරගෙන කටයුතු කරන්න සැහැල්ලුවෙන් මේ මාසෙ ගෙවන්න පුළුවන් ඔබට. ඒ තවත් සැහැල්ලුව ඇති කර ගැනීම තුළම ඔබට මේ හැම ඇත්තන මහා ලොකු අසුභ දේවල් කියවන්නේ නැහැ. කියන්තරම් ලොකු අසුභ දේවල් නැහැ. අර පොඩි පොඩි තැන් දෙකක් වෙනස් කරන්න කිව්ව ඇච්චර. එහෙනම් ඒ දේ වෙනස් කරගත්තොත් මේ මාසෙ උපරිම සුබයි. අන්න ඒ දේයි කරගත යුතු වෙන්නේ. ඒ සඳහා වීඩියෝ අවසන් පිළියම් පිළිවෙත් කියන මොකද ඒ රාශියක උද්ගෙවෙනවනේ. සමහර ක්‍රමික පොදු ලග්න පලාපල කතනයක් හින්දා සමහරගේ උපන් කියන සටහන්තුල පීටීම් දසාවල් ඒවත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඒ කොමන තත්ත්වෙද ඉබන් මේ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිවෙත් තමන්ට හැකි පමණින් තමන්ට පුළුවන් විදිහට කරන්න. එතකොට කොතරම් 100ක් අසුබ නැහැ කියලා මම ඔබට කිව්වා. හැබැයි 100ක් අසුබයි කියලා අපි හිතමුකෝ. එහෙම තිබ්බත් මේ පිළියම් තුල ඔබ කටයුතු කරො 100ක් සුබ වෙනවා. ඒ නිසා කලබල වෙන්න එපා. ජීවිතේ ඔබ මනස ශක්තිමත් කිරීම තුළම තමන් ගැන විශ්වාසය තුළ කටයුතු කිරීමෙන් ඔබට දිනන්න පුළුවන්. ඒ දිනන්න හොඳ අවස්ථාවක් තියෙන, හොඳ පෞරුෂයක් තියෙන කාලයක් මේ කාලේ මීන ලග්න හිමියන්ට. ඒ පෞරුෂය තුළ අර වෙනදට වඩා දැන් තීඳු තින්න ගදිත් වෙනදට කට්ටිය උන වෙලා එක දැන් ඔබට තනියම තීඳු තින්න ගන්න පුළුවන්. සමහර වෙලට තමාට තනියම කරගන්න පුළුවන්. ඒක ඔබ ගැනත් ඔබට ඒක දැනෙනවා. ඒ දේ තුළ පොඩි අභිමානයක් මුලින්ම කියලා තියෙනවා කියලා. ඒක නිසා මේලා ඔබේ පෞරුෂයත් මනාව දියුණු කාල පරිච්ඡේදය නිසා ඒ හැම දේ තුළම උපරිම ඵල ප්‍රයෝජන ගන්න. මේ සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් 15 වෙද්දී ඒ කාලය තුළ තියෙන අර කාලයෙන් ලැබෙන වාසිය ඔබට නැති වෙනවනේ. එහෙනම් මේ කාල සීමතුලේ වාසිය අත්පත් කරගෙන ඒ කාලය ගෙවුණත් ඒ ස්ථාවරත්වය තරඟදා පවත්වන පුළුවන් තරම් ඉදිරිය ස්ථාවර වෙන්න. ඔන්න දින තියෙනවා 75ක් විතර. ගහමු ගේම පුළුවන් දිනන්න. ඉතින් එහෙනම් අපි යොමු වෙමු මේ වැඩසටහනේ ඉතා සුවිශේෂීවම පැත්තට. මොකද්ද මේ මාසය තුළ තියෙන අසුභකාරී දෙයක් ඇත්නම් ඒ අසුභකාරී දේ සුභ කරගන්න විදිහ, මේ මාසෙ සිරසිය සුභ කරගන්න කරන පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් විශේෂ වශයෙන්ම මේ පිළියම් පිළිවෙත් කරද්දී මේ ඔබට හැකි පමණින් ඔබ කරන්න ඔස්සන සමහරකට විදේශගතලා ඉන්නට මේ කියන සමහර දේවල් කරන්න බෑ. පන්සල් වලට යන තමන්ගේ ආගම ස්ථාන වලට යන්න නැත්නම් ඔය කියන සමහර පිළිවෙත් කරන්න ඔබට අපහසුයි. නමුත් තමන්ට හැකි පරිදි ඔබ දේ කරන්න. විශේෂයෙන්ම මේ දැන් ඔය බෝධි පූජා තියන නැත්නම් ඔය කටයුතු කරන්න ගියද්දි ඔබට පන්සලට යන්න බෑ. කමන්නේ ඔබ ඉන්න කාමරේ හරි කමන්නේ ඔබ ඒක භාවනාවක් ඇතුළේ බෝධියක් ගාව ඉන්න කියලා තියාගන්න. මේ උදාහරණයක් කියන්නේ ඔබ ඒ දේ කරන්න. එතකොට විදේශගතලා ඉන්න කලබල වෙන්න එපා. මට මේවා කරන්න බෑ කියන එක නෑ. භාවනාවතොල ඉතා විශේෂ දෙයක් කරන්න පුළුවන්. හිත තමයි අපිට තියෙන ශක්තිමත්ම දේ. හිත ශක්තිමත් කරගත්තොත් හිත තුළ ඔබේ සිතවිල්ල තුළ කරන්න බැරි දෙයක් නෑ. අන්න ඒක නිසා ඒ තැනට හිත ගෙනිච්චොත් ඔබට ඔය ඕනෑම කාරණාතුල ඕනම අසුභ දෙයක් තුළ ජීවිතය දිනන්න පුළුවන්. කොච්චර නරක කාලයක් වුණත් ජීවිතේ උපරිමයෙන්ම දිනන්න පුළුවන්. ඒ නිසා අනං අපි කතා කරමු මොනවද මේ පිළියම් පිළියොත් මේ මාසෙට අදාළව කරන්න කියන්නේ. විශේෂයෙන්ම සැප්තැම්බර් මාසේ 3 වෙනිදා දවස් සංඝහරුව දවසක් නෙවෙන්නේ. මේ 3 වෙනිදා දවසේ ඔබට බෝධි පූජාවක් පවත්වන්න පුළුවන්. අනිත් විශේෂිතම කාරණාව කියන්නේ මේ බෞද්ධනෝ අන්‍යාගමික අය එදාට තමන්ගේ ආගම දහමකට කටයුතු කරත් ගැටලුවක් නැහැ. ඒට වෙලාවට ඔබගේ ආගමේ අනුව කටයුතු දැන් කතෝලික අය ශුද්ධෝ පෑපතන, හින්දු අය එහෙම පූජාවක් තියන්න, එහෙම නැත්නම් ඉස්ලාම් අය තමන්ගේ ඒ ආගමට අනුව කටයුතු කරන්න, ඒ කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේක හොඳට මතක තියාගන්න, මේ බෝධි පූජාව කියන එක බෞද්ධයින්ට විතරක් අයිති වෙච්ච ක්‍රමයක් නෙමෙයි. මේක මේ බෝධි පූජාව කියන රජන්ට බෝධිය කියන එක සම්බන්ධ වීමත් එක්කනේ මේ කියන දේ තුළ මේ බෞද්ධ අයට වෙන්නේ. නමුත් මේ දේ තුළ තියෙන ඉතාමත්ම ගැඹුරු භාවනාවක්. ඒක නිසා වෙනත් ආගමක කෙනෙක් වුණත් කමන්නේ ඔබට කරන්න හැකි නම් ඔබ බෝධි පූජාව කළත් ගැටලුවක් නැහැ. හැබැයි එහෙම අකමැති නම් ඒ දවසට තමන්ගේ ආගම දහම රණුව කටයුතු කරන්න. විශේෂයෙන්ම විෂ්ණු දෙවියන්ට, ශිව දෙවියන්ට, පාර්වතී මෑණියන්ට පුද පූජා පවත්වන්න බාරහාර වෙන්න පුළුවන්. ඒ වගේම කතෝලික අයට, දේව මෑණියන්ට, ඒ වගේම ශුද්ධෝ ජුසීමුතුමන්ට, මහා සන්තියගමතුමන්ට පූජාවල් නුවාණ පවත්වන්න බාරහාර වෙනවන. ඒ කාලේ යහපත් මෙහෙමයි. 3 වෙනිදා බැරුව ගියොත් ඔබ වෙනත් දවසක් උදාගත්තර කිසි ගැටලුවක් නැහැ. හැකිනම් 3 වෙනිදා කරන එක හොඳයි. හැබැයි 2 වෙනිදා නොවන දවසක් වෙනවා. දැන් ඔය 1 දවසක් එපා කියන එක සමහරුට ප්‍රශ්න වෙලා තියෙනවා. සමහරු කියනවා මේක අසුබ දිනයද? නැහැ. එදා අමාවක පෝය දිනින්ද එපා කියන. නැතුව වෙන කිසිම ගැටලුවක් ඒ දවසේ අසුභභාවයක් නැහැ. ඒක මට කලින් කියන්න බැරුව ගොඩ දෙනෙක් ඔක ප්‍රශ්නයක් කරගෙන ප්‍රශ්න කරන්න කරලා තිබ්බා. අන්න දැනගන්න එදාට කිසිම අසුභත්වයක් නෙමෙයි. මාස පෝය දිනේ හිඳයි ඒ දවස යොදා ගන්න එපා කියන එක අදහස් කරේ. ඉතින් 3 වෙනිදා හැකිනම් හොඳයි. නැත්තම් 2 වෙනිදා නොවන ඕනෑම දවසක මේ දේ කරන්න. විශේෂ වශයෙන්ම මේ බෝධි පූජාව සඳහා ඔබ පාට පාට මල් කියන්නේ විචිත්‍ර වර්ණ මල් යොදා ගන්නවා නම් වඩා හොඳයි. ඒකට විශේෂ වශයෙන්ම රතු, නිල්, සුදු, කහ කියන වර්ණ අනිවාර්යයෙන්ම යොදා ගන්න උත්සාහ කරන්න. පුළුවන් අර අපි හැමදාම කියන බෝධි පූජාව පවත්තලා
ඒ බෝධි පූජාව කරන්න යද්දි අර විශේෂයෙන් මරයි යන්න ඕන කාරණාව තමා අ තුන්වරක් පිරිසිදු රෙදිකඩකින් පෙරාගත්ත පැන් යම් ප්‍රමාණයක්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් බෝධිය නාවන කල තුනකට වගේ ප්‍රමාණවත් වෙන ආකාරයට තුන්වරක් පෙරාගෙන එතනට කියලා පෙරාගත්තත් කමන්නේ බෝධිය ආසන්නයට, නැත්තම් ඔබ ගෙදරින් එක කරන් ගියත් කමන්නේ. යද්දි අර කියපු වර විචිත්‍ර වර්ණමාල් සාමාන්‍ය අරගෙන සුවඳ ද්‍රව්‍ය ටික, ඒ වගේම අර ජලයේ ප්‍රමාණය අරගෙන, ඒ වගේම අර හැමදාම අරගෙන දිග නූල් කඩක් එකන එකට දික, කියන්නේ සෑහෙන දිග වෙන්න ඕන කියන දා නූල් 5ක් වගේ අරගෙන හොඳයි. ඒ වගේම මම ඖෂධ කීපයක් යන්න හැකිනම් ඖෂධ පූජාවත් යන්න. මේ විශේෂයෙන් මේ අසනීපය, ඒ අසනීපලා ඉන්න අය නිරෝගී භාවය පතා මේ දේවල් කරනවා නම් විශේෂයෙන් මරා යන්න මේ ওই මල් වලට එකතු කරගන්න ඉද්ද මල් ටිකුයි සමන් මල්, සමන් පිච්ච මල් තියෙන. හැබැයි මේ 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 පොඩි ප්‍රමාණයක් මේ ඖෂධ පූජා සඳහා තියාගන්න ඕන. එහෙනම් ඉද්ද මල්, සමන් මල්, සුවඳ කොට්ටා, කරද මුඟු, කොකුම් පොතු. ඔන්න ඔය කියන ඖෂධ වර්ග ටික අරගෙන යන්න ඖෂධ පූජාව සඳහා. ඒ වගේම හැකිනම් සාමාන්‍යයෙන් ඔබ පහන් දැල්ලද්දි ඒකට සම්පූර්ණයෙන් දාන නෙමෙයි, හැකිනම් සම්පූර්ණයෙන් කරන්න, නැත්තම් ඒ දැල්ලන පහන් වලට එලඟි තෙල් ස්වල්පයක් එකතු කරගන්න පුළුවන් නම් වඩා යහපත්. ඒ වගේම ඖෂධ පූජාව සඳහා එලඟි තෙල් ස්වල්පයක් තබන්න. ඒ වගේම දැන් ඒ දවසේ ඒ වැඩ කරද්දී පුළුවන් නම් එදා නිර්මාංශන ඒ දවසේ මේ මේ මාංශ වැළඳීම තුළ මේ පාප කර්මය මේ ඉතා පවක් කියන එක නෙමෙයි මේක අදහස් කරන්නේ. අර මම හැමදාම කියන්නේ මේක ප්‍රතිපත්ති මේ කාර. දැන් මස් මාංශ කන කෙනෙක් අර දවසක් මස් මාංශ නොකා ඉඳීම තුළ යම්කිසි ප්‍රතිපත්ති මේ වශයෙන් ඔබ අර මම සරලව කියන මර්ධන ක්‍රියාවක් ඔබ තුළ සිදු වෙනවා. ආ ඒ තුළ අර ශක්තිමත් භාවයක් තියෙනවා. ඒකයි නැත්නම් නැතුව මේ මස් මාංශ කන අය පවුකාරයෝ මස් මාංශ නොකන අය පින්වන්තයෝ කියන එක නෙමෙයි කොහොමද අදහස් කරන්නේ. එදාට පුළුවන් නිර්මාංශ වෙන්න. අනිත් කාරණා තමයි ඔබට ඒ පන්සලකට හෝ ඒ ස්ථානකට යන්න අපහසු නම්, ඒ බෝධියක් ගාවට යන්න අපහසු නම් ඔබ නිවසින් නම් මේ දේ කරන්න කිසි ගැටලුවක් නැහැ. මම කිව්වේ ඔබ හිතන පතන දේ විතරයි වැදගත්. ඔබ ඒ ගෙදර ඉඳන් කරද්දී ඔබ හිතින් හිතාගත්තොත් මං ඉන්නේ ජයශ්‍රී මහා බෝධිය ගාව කියලා, නැත්නම් පන්සලේ බෝධිය ගාව කියලා, ඒ දේ තුළ භාවනාව සිදු කරන හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ කරන ආකාරය දෙදන් ඉදර පුළුවන් නිර්මාංශයලා හොඳින් පිරිසුදු වෙලා උදෑසන හෝ හවස ඒ ගැටලුවක් නැහැ ගිහිල්ලා, ඒ කියන්නේ බෝධිය ගාවට යන අය එතනට ගිහිල්ලා ඉස්සල්ලාම කරන්න ඕනේ ඒ බෝධිය සීමාව ආසන්නේ ඉතාමත් හොඳින් පිරිසිදු කරන එක. ඔබ ගෙදර කරන ඔබ කරන ස්ථානය හොඳ පිරිසිදුව තබා ගන්න එක. ඊට පස්සේ සාමාන්‍ය පරිද්දෙන් ඔබ මල්, පහන්, සුවඳ දුම් ඒ සියලු දේවල් ඒ ඒ නියමිත ස්ථානවල තබලා ඊට පස්සේ අර පිරිසිදුව පෙරාගත් ජලය පිරිසිදු කරගත්ත කලතුණකට දාලා ගෙදරින් යද්දි පිරිසිදු රෙදිකඩක් අරන් ගිහිල්ලා බෝධිය ගාව බිමින් ඒ රෙදිකඩ තියලා ඒ රෙදිකඩ උඩින් අන්න අර මුට්ටි තුන නැත්නම් කල තුන තියන්න. ඊට පස්සේ අර ඔබට මම නූලක් අරගෙන කිව්වා ඒ දිග නූල් පන්දු තුම්පටකට විතර අරගෙන අර කලේ කලවල් වල ඔබ කටවටේට ගැට ගන්න නූල්. ඒ කියන්නේ එකම නූල් කඩන්න නැතුව එකම නූල් එකකින් ගැට ගැව ඊට පස්සේ ඉතිරි ආය එහෙම අනිත් එකට ගෙනච්චා ඊළඟ තුන්වෙනි එකට ගෙනච්චා. ඊට පස්සේ ඒ නූල දිගටම ඔබ ඒ පවුලේ සියලු දෙනාම යනවනම් ඒ සියලු දෙනාටම අතේ තබා ගන්න පුළුවන් නූල එක කොනක් වෙනකම් දෙකට. මේ ගෙදර පවුලේ හැමෝම වෙනුවෙන් වෙන වෙනම කරන්න අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ කල තුනක් ප්‍රමාණවත් ඔය ප්‍රශ්නත් අහන සමහර. හැබැයි තමන්ටම කියලා තනියම එකක් කරන්න ඕන නම් එහෙම වෙන වෙනම කරා කියලා ගැටලුවකුත් නැහැ. එහෙනම් අර නූල පවුලේ හැමෝම අතින් අල්ලගෙන ඉස්සල්ලාම පන්සිල් අරගෙන අර මල් පහන් පූජා කරන ගාතාවන් කියලා, ඒ සාමාන්‍ය පරිදි ඔය බෝධි පූජා කරන සියලු ගාතාවල් කියලා අන්තිමට තුන් වතාව බැගින් ඔබ කියන්න ඕන දස දිසා පිරිත ජයපිරිත අභිසංවිධාන පිරිත. දස දිසා පිරිත ජයපිරිත අභිසංවිධාන පිරිත. මේක ඔබට අර කටපාඩම් මතක නැත්තම් මොකක් හරි බලන් කිව්වත් ගමන්නේ නැත්තම් එමේ ස්ථානට ගිහිල්ලා අර එහෙම උච්චාරණ කරපු එකක් ඔය ෆෝනේ හරි ගමන්නේ ප්ලේ කරන අනිත් අයට බාධාවක් නොවන විදිහට එතන ඉන්න ඔබ ඒ දේවල් කරන ඒ සමග ඔබ උච්චාරණය කරන කොලයක් බලාගෙන හරි කිසි ගැටලුවක් නැහැ. අන්න ඒ විදිහට කියලා ඊට පස්සේ ඔබ මෛත්‍රී භාවනාව කරනවා. ඒ කියන්නේ ඉන් අනතුරේ නූල අල්ලගෙන ඔබ ප්‍රාර්ථනා කරන්න ඇස් දෙක වහගෙන ඉස්සලාම ඔබ මේ අවට තියෙන ඔය දැනෙන සුවඳවල් ගඳවල් ගැන හොඳ අවධානය යොමු කරන්න. ඔබ ටික වෙලාවක් ඉද්දි ඔබට ඒ දෙයට හුරු වෙනවා. ඒ වගේම අවට එන ශබ්ද ගැන ඔබ අවධානයින් ඔන්න ඔබ ටික වෙලාවක් යද්දි ඒකට හුරු වෙනවා. ඊට පස්සේ ඔබ හුස්ම ගන්න ඉහළට ගන්න එක පහළට දාන එක ඕක ගැන අවධානය යොමු කරන්න. අන්න ටික වෙලාවක් යද්දි ඔබ තුල යම්කිසි මානසික වශයෙන් හිස් බවක් දැනෙනවා. ඔබට
අර ඉස්සල්ලාම මුලින්ම කරන මුලින්ම ඔබට තියෙන ප්‍රශ්න කරදර ගැටලු යහපත් දේවල් හිතලා ඉන්න ඉස්සල්. ඊට පස්සේ අර කියපු විදිහට අවට ශබ්දවලට අවට ගඳ සුවඳට අවධානය යොමු කරලා හුස්ම ගන්න දේට අවධානය යොමු කරලා ටික වෙලාවක් යද්දී ඔබට අමුතු හිස් බවක් සැහැල්ලුවක් දැන්. අන්න ඒ වගේ වෙලාවට ඔබ හිතන්න සියලු සත්ත්වනි දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා කීප වතාවක් පුළුවන් නම් 21 වතාවක් විතර හිතින් ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ අර පැන් කලයේ බැගින් අරගෙන එක කලයක් අරන් ඉතිපිසෝ ගාතව කියමින් තුන් වරක් බෝධිය වට යන්න. ඊට පස්සේ බෝධිය නාවද්දි හැමදාම කියන වගේ වතුර කෝප්පයකට ඇති වෙන ප්‍රමාණය කල තුනෙන්ම වතුර පොඩ පොඩ ඉතුරු කරගන්න. ඒ කියන්නේ එක කලකින් කෝප්පයක් වගේ ඉතුරු කරගන්න. ඉතුරු කරගෙන ඊට පස්සේ අර හිස් කල අර කිරිපු අර ප්‍රතිකඩ උඩින්ම තියලා නැවත ඒ බෝධිය වටේ කල තුන බෝධිය නැවුවට පස්සේ ඉඳගෙන නැවත ඔබ ඇස් දෙක වාගෙන මෛත්‍රී භාවනාව කරන සියලු සත්ත්වයන් දුක්ෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා කීපවතාවක් ඔබට හැකි වෙලාවක් ඔබට හිත සැනසෙන ඕනෑම වෙලාවක් එතන ඉඳලා නැත්නම් ඔබ ඉන්න නිවසේ හරි ගමන්නේ දැන් නිවසේ කරද්දී බෝධිය වටේ වඩ කීපයක් යනවා හැකියාවක් නැහැ නේ ඔබට බෝධි නැහැ නේ එහෙනම් ඔබ ඒ පෑන් කාලේ අතට අරගෙන ඔබ බෝධිය වටේ යනවා කියලා හිතාගන්න මේ ඒ ඉතිපිසෝ ගාතාව කියමින් තුන් වරක් යන විදිහට නාල අර වැඩි වතුර ප්‍රමාණය කියන්නේ බෝධියට වක් කරන ප්‍රමාණය ගෙදර ළඟ තියෙන ගසකට හරි මල් පෝච්චියකට හරි කමන්නේ වක් කරන්න කිසි ගැටලුවක් නැහැ. බැරිම නම් සිංක් එකට වක් කරුවත් ගැටලුවක් නැහැ. ඒ දේ තුල තියෙන්නේ ඔබේ සිතුවිල්ල පමණයි. ඉතින් ඔය දේවල් කරලා අර ඉතුරු වෙච්ච වතුර කෝප්ප තුන තියෙනවනේ දැන් ඒ මුනේ කල තුනි. එහෙනම් ඔබ හිස් බෝතලයක් අරන් ගිලා වතුර අරන් ගිය බෝතල හරි කමන්නේ නැහැ. පැන් අරන් ගිය බෝතල හරි කමන්නේ නැහැ. ඒකට පුරෝගෙන ගෙදර අරගෙන. ගේන පැන් ඔබ හැමදාම මේ මාසේ හැමදාම උදෑසන අවදිච්ච ගාම කියන්නේ ඔබ පිරිසුදු වෙලා දත් මැදල මුණ හොදලා ඒක සීල කටයුතු කරලා ඒකෙන් පොඩ්ඩක් බොන්න. ඒ වගේම තව සල්පයක් අතට අරගෙන ඔබගේ මූණ පොඩ්ඩක් හොදා ගන්න. මේක ගෙදර හැමෝම කරන්න. ඒ කරන ඒ දේ තුල ඔබගේ අර මාසය තුල ඒ දිනය තුල කරන කටයුතු සාර්ථක කරගෙන ඊට වගේම ඔබේ මානසික යම් කිසි ආකාරයකින් තියෙන ශක්තිමත් බව වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ලෙඩ රෝගවලින් සුවය ලැබෙනවා. අනිත් පැත්තෙන් මේ හැම දේ තුලම සියලුම කටයුතු සාර්ථකත්වය ජයග්‍රහණය තුල ආර්ථික මේ වශයෙන් සාර්ථකත්වයක් අත් කරගන්න හැකිය. මේ හැම දේ තුලම තියෙන හිත තුල ධනාත්මක භාවය ඇති කිරීම තුල අර බලපාන ඍණාත්මක සියලු දේ ඉවත් වීම. මේකයි වැදගත් භාවයේ. ඒ නිසා හැකි හැමෝම මේ දේ කරන්න උත්සාහ කරන ඉතාමත්ම වැදගත් දෙයක් මේක. මම ඒකයි මේ ඔබට පැහැදිලිවම මේ අර පියවරෙන් පියවර ඉතාමත්ම සරල විදිහට කියලා කරන්න උත්සාහ කරන්නේ. මොකද මේ දේ නිවැරදිව කරගත හැකි නම් ඔබේ ජීවිතේ ප්‍රබල යහපත් පෙරලියක් ඇති කරගන්න ඔබට හැකියාවක් නම් ජීවිතේට ඔබේ මනසට ගත හැකි දේ අතිශයින් බොහොම. ඒ නිසා උත්සාහ කරන්න මේ විදිහට කරන්න. ඒ වගේම හැමදාම කියන දේ අනිවාර්යයෙන්ම උදෑසන අවදිච්චකම රාත්‍රී නිද්‍ර පෙර මෝර පිරිත සූර්ය පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජානය කරන්න මේ සූ ටීවී තුල නිවැරදි අතිශය නිවැරදි උච්චාරණ සහිතව ඒ පිරිත් රෙකෝඩ් කරලා දෙනවා. ඔබ උදේ නැගිටලා ඇඳේ ඉඳගෙනම ඒ පිරිත් ඔබේ හෙඩ්ෆෝන් එකක් ගන්න හරි කමන්නේ ඒ ශ්‍රවණය කරලා ඊට පස්සේ අන්තිමට මෛත්‍රී භාවනාව ටිකක් කරලා දවසේ වැඩ කරන්න. ඒ වගේම නිදා ගන්න පෙරත් ඒ විදිහම ශ්‍රවණය කරලා මෛත්‍රී භාවනා කරලා නිදා ගන්න. මේ විදිහට ඔබ ජීවිතයේ ඉදිරියට යන ඔබ හිතා ගන්න බැරි දේ ඔබේ ධනාත්මක වායත්තේ. මේකට මේ මහා ලොකු දෙයක් නෙමෙයි මේවා මොනවාද කියලා හිතෙයි. නමුත් ඕක මාසයක් දෙකක් කරන් යන්නකෝ ඔබටම පැහැදිලි වෙවි වෙන දේ. හිතා ගන්න බැරි වේවි ජීවිතේ. හිතා ගන්න බැරි තැන්වලදී ඔබට ජයග්‍රහණත්වයේදී අනතුරු වලින් මිදීම ලැබෙවි. ඔබට සමහර තැන්වලදී අර ජයග්‍රහණයක් කොහෙත්ම නැති තැනක වුණත් ජයග්‍රහණයක් අත්වේ. ඔබට සහායට ඕන තරම් කට්ටිය ඉඳිවි. හිතා ගන්න බැරි දේවල් වේවි. ඒක මම කියලා දන්නේ නැහැ. ඔබ කරලා බලන්න. මොකද මේ කරලා ජීවිතේ දිනපු අය දැන් ඕන තරම් සාක්ෂි තියෙන වසර ගාන තිස්සේ ජීවිතේ නරකම කාල දශාවක් කියන්නේ මේක ඒ රාශියක වෙලා බැලුවොත් කියන්නේ මේ කාලේ ගොඩාක් පරිස්සම් කියන නරක කාලයක් කියලා. නමුත් මේ දේවල් කිරීම තුළ ජීවිතේ මෙතරම් යහපත් කාලයක් කවදාකවත් අවිල නැහැ කියන මේ අය ගෝණ තරම් ඉන්න. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේද තුළ කටක ලග්න හිමියන්ට ඒ රාශියක වැඩියෙන්ම යන්නේ. ඒ වගේම කුම්භ ලග්නයේට ඒ වගේම මීන ලග්නයේට අන්න ඒ ලග්න හිමියෝ විශේෂ මකර ලග්නයට තියෙනවා. ඒ වගේම ඔබේ කේන්සරන් තුල චන්ද්‍රය ඉන්න තැන් ගල 90 ඒ රාශියක ගියත් මරන ඔය කුමන නරක කාල දශා ගෙවුවත් මුන දසාවල් ගෙවුවත් ඔබට යහපතක් වෙනවා කියන එකට සාක්ෂි වුණ තරම් දැන් ගිහිලා පහුගිය වීඩියෝ වල කමෙන්ට් බලන ඔබට බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ඒ ආකාරයටම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අර මම ඔබට කියනවා අර මාසේ ආරම්භක දවසේ උදෑසන සූර්ය උදාවන වෙලාව ඉස්සලාම හොයාගන්න. ඔබ කොයි රටේ හිටියත් ඔබ Google එකට ගිහලා සන්රයිස් කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය සහ දැන් අපිට ඔබ මේ වැඩසටහන කරන්න මේ කියන පිළිවෙත කරන්නේ පළවෙනිදටනේ. ඒ කියන්නේ සැප්තැම්බර් පළවෙනිදා කියලා 2024 ටයිප් කරලා සර්ච් කරාම
ඔන්න සැත්තැම්බර් පළවෙනිද ඔබ ලෝකෙ කොහෙ හිටියත් මොන නගර හිටියත් සූර්යෝදාන වෙලා වෙනවා. හැබැයි බැරිගලත් මේ වැඩසටහන හරි සැත්තැම්බර් පළවෙනිද පහුවෙලා නම් ඔබ ඊළඟ දවසේ ඔබට මේ වැඩසටහන ඊළඟ දවසේ මේ දේ පටන් ගන්න කිසි ගැටලුවක් නැහැ. සැත්තැම්බර් මාසේ මැදින්දෙන් හරි පටන් ගන්න. ඊට පස්සේ ඔක්තෝබර් ඉඳන් දිගටම පළවෙනිද කරන් ගියත් ගැටලුවක් නැහැ. එහෙනම් ඒ දිනේට අදාළව සූර්යෝදා වෙන වෙලාව හොයාගන්න. මේක ඒක හොයාගෙන ඊට පැකට කලින් නැගිටලා ඉස්සලාම හොඳින් පිරිසිදු වෙන්න. නාන්න පුළුවන් නාන්න අසනීප තියෙන නාන්න යන්න එපා. කොහොම හරි හොඳට පිරිසිදු වෙලා ඊට පස්සේ ඔබ ඔබගේ ආගම දහමට අනුව වතාවන් ටික. ඒ කියන්නේ අර මං කියෝ පිරිට් එක ඉස්සලාම ශ්‍රවණය කරන්න සජ්ජායනය කරන්න. ඊට පස්සේ ඒ බුදු පහන් තියෙන කටයුතු කරලා තමන්ගේ ආගමට අනුව කටයුතු කරලා ඊට පස්සේ ඔබ මේ මාසේ මීපැණි මිශ්‍ර කිරිබතක් සකස් කර. මීපැණි පොඩ්ඩක් දැම්මම ඇති. මේ කිරිබත සකස් කරවලදී ඔබ කරන්න අවශ්‍ය නැහැ සුදුහර කැකුළු හරෙන් ගෙදර වෙන කෙනෙක් ලවා හරි කමක් නැහැ. මීපැණි පොඩ්ඩක් මිශ්‍ර කරලා මේ කිරිබත් සකස් කරගෙන ඊට පස්සේ ඒ කිරිබත් ටික ආහාරයට අරගෙන ඔබ මේසයක් ගාව වාඩි වෙලා ඔබ ලියන්න මේ මාසේ ඔබට තියෙන වියදම්. ඒ කියන්නේ ඔබ ගිය මාසේ වියදම් එක සංසන්දනය කරලා බැලුවාගෙන ඔබට ආහාර සඳහා මෙපමණයි ගමනාගමන මෙපමණයි අධ්‍යාපනය සෞඛ්‍ය මේ හැමදේම මාසේ යම් කිසි ආකාරයෙන් ඔබට අරමුණක් තියෙන මේ වගේ වියදමක් යාවි කියලා අන්න ඒක ලියන්න. ලියලා අන්තිමට ඉතිරි කිරීම සඳහා රුපියල් 500ක් දාකරලෙන් මේ මාසේ ඉතිරි කරනවා කියලා. ඒකත් ලියලා මේක එකතු කරන්න. මේක එකතු කරපුවම ඔබට දල අගයක් යනවා මේ මාසේ ජීවත් වීමට. ඉතින් මේ කියන පිළිවෙතෙන් නොඋනත් බැහැර වෙන දේ කාරණාකුත් මම කියන්න. එතකොට ඔබ උත්සාහ කරන්න මේ මාසේ විහිදම් කරද්දී ඒ ලියපු වියදම වැඩිපුර යන්න නොදී ඉන්න. පුළුවන් තරම් අභිභව යන්න නොදී ඉන්න රුපියල් 100ක් 200ක් හරි අඩු කරගන්න. ඒ ඉතිරි කරගන්න රුපියල් 100 200 අර ඉතිරිය කියන එකට එකතු කරගන්න. ඒක මේ පිළිවෙතේ තියෙන දෙයක් නෙමෙයි. මේක ඔබට මේ යම්කිසි ආකාරයෙන් ඔබ සැලසුම හදාගන්න විදිය මම මේ අතරේකෝ කිව්වේ. අන්න එහෙම කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ මේක ලියලා පිළිවෙත හට අනුව අර සූර්ය උදාන වේලාව අපි දැනගත්තා. ඒ වේලාවට ඔබ නැගෙනහිර දිසා බලන්න. ඔබට සමහරට සූර්ය උදා වෙන වෙලාව පේන්නේ නැහැ. සමහර අය ගොඩ නැගිරියොල ඉන්නේ. සමහර රටවල් වලට තියෙන තත්ත්වෙන් තුල සූර්ය උදා වෙන වෙලාව පේන්නේ නැහැ. වැස්ස වෙන්න පුළුවන් මේ කාල වාචය. එහෙනම් ඔබ නැගෙනහිර දිසා බලාගෙන සූර්ය දේවිය නමස්කාර කරනවා. නමස්කාර කරනවා කියන්නේ ඔබ සූර්ය දේවියන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද මේක විද්‍යාවනු පිළිගන්න කාරණානේ. ඇයි සූර්ය දේවියෝ කියලා හැඳින්වීම වරදන්නේ නැත්තේ? මොකද මේ ලෝකේ රඳා පැවැත්ම තියෙන්නේ සූර්ය මත. මේ ගස්වල ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය තුළ සිදුවෙන්නේ සූර්ය ආලෝකය මත. එහෙනම් අපිට මේ සියලු දේ දෙන කෙනා දේවියෝ ලෙස හැඳින්වීම කිසි ගැටලුවක් නැහැ නේද? ඔබ ඕම් සූර්යාය නමහ කියලා කීප වතාවක් කියලා පුළුවන් නම් 7 වතාවක් 21 වතාවක් හරි ගමන කියලා සූර්ය දේව නමස්කාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන්න. මේ මාසය තුළ මට මේ ජීවත් වීමට මෙන්න මේ වගේ මුදලක් අවශ්‍ය වෙනවා. මං කරන රැකියාව තුළ මං කරන ආදායම් මාර්ග තුළ සාධාරණ ක්‍රමවේදයන් තුළ මට මේ දේ උපයා ගැනීම ලැබේවා. රස්සාවක් නැතුව කිසි දෙයක් කරන්න නැතුව උපයා ගන්න බෑනේ. මේ ගෙදර නිදියේ ඉඳලා මේ දේ කරන්න බෑ. ඔබට කරන්න ඔබ කරන රැකියාව තුළ ඒ කරන දේ තුළ නැත්නම් රැකියාව නැත්නම් රැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කර. ප්‍රාර්ථනා කරලා මේ දේ මට උපයා ගන්න ලැබේවා. මේ දේවල් තුළ අර තියෙන බාධාව කාලගුණයෙන් ගැටළු වෙන්න පුළුවන්. නැත්නම් අසනීපකාරී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හෝ තත්ත්වෙන් තුළ මේ මාසේ රැකියාවට තමන්ගේ ජීවිතයට බාධා කෙල්ලෙන්න පුළුවන්. අනේ බාධක දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔබ ප්‍රාර්ථනා කරන්න මට වගේම මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්ත්වයන් ඇසර නොපෙනෙන ජීවිය, විශාල ජීවිය, නපුරු සතා, අහිංසක සතා ඒ කිසි දෙයක් අදාළ මේ සියලු ජීවීන්ට අවම වශයෙන් තමන්ට මේ ජීවත් වෙන්න අවශ්‍ය කරන ආහාර පාන ටිකවත් සපයා ගන්න හැකියාව මේ මාස තුර ලැබේවා. සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා අන්න ටික වෙලා පුළුවන් නම් මෛත්‍රී භාවනා කරලා ඔබ ඔබගේ මාසේ කටයුතු ආරම්භ කරන්න. කරන් යන්නකෝ. ඔබටම පැහැදිලි වේවි මේ දේවල් තුළ ජීවිතේ සාර්ථක වෙන ආකාරය. පුළුවන් නම් ඒ හැකියාව පරිදි හැම මාසෙම මේ දේ කරන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතේ ප්‍රබල පෙරලියක්, ප්‍රබල වෙනසක්, යහපතක් ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරගන්න ඔබට හැකියාව දෙනවා. මේ සියලු දේ ජීවිතේ මමත් කරලා අත්දැකීම් තුළ කියන දේවල්. නැතුව ඒව අත්හදා බලන්න නැතුව ඔය පොත්පත්වල තියෙන පමණින් කියව දේවල් නෙමෙයි. ඒ දේවල් කරලා ජීවිතේ සාර්ථක කරගනිමින් මම කියන දේවල්. ඒ නිසා ඒ දේවල් අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම මාසේ එක දවසක් පුළුවන් නම් සිකුරාදා දවසක් වෙනවා වඩා හොඳයි. දිවා ආහාර වේල නිරාහාරව ඉන්න උත්සාහ කරන්න. මේ නිරාහාර වීම තුළ තියෙන මර්ධන ක්‍රියාවලියක් නොහැකියය කරන්න එපා. අසනීප තියෙන අය කුඩා දරුවෝ කරන්න ඕනේ නැහැ. ඒ අය කෑම පාර්සලයක් කියන්නේ අහිංසක කෙනෙකුට කන නැති කෙනෙකුට අසන සතෙකුට දුන්න දීලා ඉන්න එක කමක් නැහැ. හැකිනම් තමන් ආහාරයෙන් වැළකී ඉඳලා ඒ ආහාර වේල ඒ කන නැති කෙනෙකුට අහිංසක සතෙකුට දීලා පුළුවන් නම් නිරාහාර වෙන වතුර ටිකක් විතරක් බීලා උදේ 10 11 වගේ ඉඳලා හවස 4 විතර නේද පුළුවන් නම් වතුර විතරක් බීලා ඉන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ මර්ධන ක්‍රියාවක් සිදු වෙනේ. මර්ධන ක්‍රියාව තුළ අපේ අකුසල් යටපත් කරන අකුසල් තුළ තියෙන දේවල් අපිට බැහැර කරගන්න හැකියතුන. මොකද අපි විඳිනවනේ, අපි බඩගිනින ඉන්නවා, බඩගින්න දරා ගන්නවා. ඒ වේදනාව තුළ අපි අකුසල් ගෙවන්නේ. ඒ වගේම ඒ ඇයි අපි බඩගිනින ඉන්නේ? අපේ වේල
අර අපි මේ විදිර වේදනාව සෑහන විදිර විදින කෙනෙකුට දීලා යහාරවෙල අන්න කුසල් වැඩීම. මේ ඉතාමත්ම බලගතු පිළිවෙතක්. ඒ නිසා පුළුවන්න ඒ දේ කරන්න. කොහෙත්ම ඔබ යම්කිසියාකාරකින් ආහාර ගැනීම තුළ ඔබට බඩගින දරාගන්න බැරිකම ආහාරම් වෙනකට දුන්න කියලා එක පින අඩුවක් වෙන්නේ. හැබැයි අර අකුසල් සංසිඳවා ගැනීමට සහයක් වෙනවා ඔබ ඒ නිරාහාර වින්දීමේ ඒ බඩගින වේදනාව දැරීම තුළ. එයා ඊට වටිනාකමක් දෙන නිසා ඒ දේ කරන්න වග බලාගන්න. ඔය කියන දේවල් තුළ අර කිතුණු කතෝලිකයරත් මම කිව්වා මුලින්ම අර කියපු කාරණාත් එක්ක ඒ දේව මෑණියන්ට ශුද්ධ ජොසිමත මහා සන්තයාගමතුමාට නුවණ පවත්වන වගේම බ්‍රහස්පතින්ද රෑ එක්වරු ශීලයේ රැකලා බුලුවන්න රාත්‍රී 11-12 අතර ශුද්ධෝපය ගත කරන භාවනාත්මක ශුද්ධෝපයක් ගත කරන්න ඔබට ඒ තුළ සාර්ථක වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සදාසරණ වහන්සේ බදා දවස්වල සහභාගී වෙන්න ඒ දේ තුළ ඔබට සාර්ථකත්වයක් කරනවා වගේම සිකුරාද දවස්වල පුළුවන් නම් දිව හර්දේ නුවානේ දිව සප්සනුවානේ කියන්නේ. ඒ වගේම ගල්ලෙනේ යාඥාව අනිවාර්යයෙන්ම කටපාඩමින් පුළුවන් නම් දැනගින්න ඒව අර හැම වෙලෙම ඔබට අනතුරක් කරදරයක් දුකක් දැනෙන වෛරයක් තරහක් දැන හැම වෙලෙම ඇස් දෙක වහගෙන කීප වතාවක් ඒ ගල්ලෙන යාඥාව උච්චාරණය කරන්න. ඒ දේ තුළ ඒ වෙනසක් ඇති වේ. ඔබට තියෙන අසාර්ථක භාවයන් තුළ සාර්ථකත්වයේ වගේම ඔබට උත්තර නැති තැන්වල උත්තර ලැබේවි. වෛරය නැති වේවි. දුක නැති වේවි. ජීවිතයේ ප්‍රශ්නවල උත්තර ලැබේවි. ඒ දේවල් තුළ ජීවත් වෙන උත්සාහ කරන ඉතින් මම කිතුණු අයටයි බෞද්ධ අයටයි විතරයි මේ කතා කරන්න කියලා සමහරු හින්දු අයට විතරයි කියලා නෑ. මම දන්න ක්‍රමවේදයන් තුළ ඒ ආගම් ගැන තමයි අනිකුත් ආගම් වල ගැටලුවක් කරගන්න එපා. ඔබේ ආගමට දහමට අනුව නිවැරදිවට දහමට අනුව කටයුතු කරන්න. මොකද දහම තුල කිසිම ආගමක නරකක් නැහැ. ඕකට ඔය ආගම් වලට වෙන් කරගන්න ගිහිල්ලා මිනිස්සු බෙදීම තුල ඇති කරගන්න යම්කිසි නීති වේද ක්‍රම වේද තුල ගැටලු පැවතියත් ඕනෑම දහමක තියෙන යහපත් දේ පමණයි. එන යහපත කරන්න අනිත්‍ය වෙනුවෙන් අසරණ කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න අසරණ දරුවෙක් වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න උත්සාහ කරන්න වය වෘද්ධ කෙනෙක් වෙනුවෙන් ආබාධිත කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මෙන්න මේ ඔය මාසේ ජනාධිපතිනි පැවැත්වෙනවා. ඒ නිසා ඔය ඔබ බෝධි පූජාව කරාට පස්සේ නැත්නම් ඔබ ආගමික වතාවක් කරාට පස්සේ හැම වෙලෙම රටට යහපත් නිවැරදි නායකයෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තමන් කැමති නායකයෙක් පත් වෙන්න කියලා මේ ප්‍රාර්ථනා කරනවා. තමන් කැමති නායකයෙක් නිවැරදි යහපත් කෙනෙක් පත් වේවි. එහෙනම් නිවැරදි නායකත්වයක් නිවැරදි කෙනෙක් පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දේ තුළ අපට මේ රටටත් යහපතක් ඇති වේවි ජීවිතය ගැන. හැබැයි මම මුලින්ම කිව්වා වගේ මත තියන්න කවුරු නායකයෙක් පත් වුණත් ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ උපරිමත්ව රඳාපවතින ඔබ තුළමයි. ඒකෙන්ද කවුරු මත්වත් ඔබේ බලාපොරොත්තුවත් ඔබේ සිහිනවත් ගොඩනගන්න යන්න පාන්නේ. එහෙම වුණොත් තමයි අර කිව්ව වගේ සිහින නැති වෙන්නේ. සිහින බිඳ වැටෙන්නේ. තමාගේ සිහින තමාගේ බලාපොරොත්තු තමා තුළ පමණක් තබා ගනිමින් ඒට තමා තුළ උත්සාහය උනන්දුවෙන් කටයුතු කරන්න. එහෙම වුණොත් කවදාවත් ඔබේ සිහින බිඳ වටන්න කාටවත් බෑ. ඒ නිසා ඒ දේ තුළ කටයුතු කරන්න වග බලා ගන්න. ඔබට ජීවිතය දිනන්න හැකියාව පතුනවා. කලබල වෙන්න එපා. මේ මාසය යහපත් කරගන්න ඔබට හැකියාව පතුනවා. මේ කියන ක්‍රමවේද තුළ ඔබ අනිවාර්යයෙන්ම මේ සැප්තැම්බර් මාසය ඔබේ ජීවිතේ යහපත් මාසය කරගන්නවා කරගන්නවාමයි. එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.